අයිබෝන් යාළුවනේ ඔයාලා මේ කියලා ඉන්න ඉන්ටෙක්ස් අප් ඉතින් ගේන අලුත්ම වීඩියෝ එකත් සමගයි ඉතින් ඔයාලට පේන්න තියෙන මේ UPS එක හයිබ්‍රිඩ් කරන්න කියන්නේ දෙමහුන් කරන ලක් කරන එක මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන මේන් කරන්ට් එකට අමතර අපි මේකට සෝලර් පැනල් එකක් සම්බන්ධ කරගන්න කොහොමද කියලා නිවැරදි ආකාරය ඔයාලට කියලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් අපි යම් වීඩියෝ එකට ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න bell icon එකත් click කරන්න ඉතින් මේ වීඩියෝ එක ස්කිප් නොකර ඉවරනකම් බලන්න මේ කාලේ ගොඩක් වැදගත් වෙයි මේ කාලේ විදුලි බිලත් අහස උසට ඔයාලට පේන අපි මේ UPS එකේ යම් වෙනස්කම් ටිකක් කරගෙන තියෙනවා ඉතින් මේකේ UPS එකේ output voltage එක පෙන්වන්න මේ ආකාරයෙන් අපි digital meter එකක් හයි කරගත්තා AC voltage එක පෙන්වන්න මේකෙන් output AC voltage එක පෙන්වන්න ඒ වගේ මේ switch එකක් අමතර switch එකක් දාලා තියෙනවා solar panel එකේ करंट को ऑन ऑफ कर लेंगे एक सोलर सर्किट के संबंध में ये वाले मैं देख वाला बाकी ने इन्वर्टर बोर्ड का एक यानी यूपीएस के सामान तीन सर्किट बोर्ड का मैं तीन अपी सर्किट बोर्ड का सोलर कंट्रोल पद्धति सभी कर लेती ना खा रहे वाला तो पहले लोग पहले में तो देख मैं පහලින් තියෙන මේක ට්‍රාන්ස්ෆෝමර් එක UPS එකේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එක මේක දිත්ත ට්‍රාන්ස්ෆෝමර් එකක් ඒ කියන්නේ මේ ට්‍රාන්ස්ෆෝමර් එකෙන් ඇවිල්ලා බැටරි චාර්ජ් කිරීමත් ඒ වගේම බැටරි තියෙන කරන්ට් එක නැවත ඉන්වර්ට් කිරීමත් කියන කාරණා දෙකම සිද්ධ වෙන්නේ මේ ට්‍රාන්ස්ෆෝමර් එකෙන් තමයි මේ දකින්න ප්‍රධාන MOSFET හතර MOSFET හතරෙන් තමයි මේ ට්‍රාන්ස්ෆෝමර් එක ඉන්වර්ට් කරලා දෙන්නේ වෝල්ටේජ් එක බැටරි තියෙන වෝල්ටේජ් එක මේකෙන් අපි සම්බන්ධ කරන්න තියෙන සෝලර් පැනල් එක इनपुट सोलर पैनल की वोल्टेज की इनपुट करना प्रधान वायर एक मीटिन वाला दाखिनी सोलर सर्क सोलर पैनल सर्किट सोलर कंट्रोल सर्किट बोर्ड मेकअल सोलर कंट्रोल के रेगुलेट है मेक आउटपुट काफी आउटपुट दीलती सर्किट के दान बैटरी दान कीन में रतुपाट वायर पेन है මේ සඳ අපි මේ ආකාරයේ 12 වෝල් ඇම්පියර් 7ක බැටරියක් යොදාගෙන තියෙනවා සාමාන්‍ය UPS එකට එන බැටරියම තමයි මේ තියෙන්නේ මේ තියෙන්නේ UPS එකේ ප්‍රධාන output line දෙක පුතේ බැටරිය සම්බන්ධ කරන මේකට पहले मेक सोलर सोलर पैनल सर्किट कड़े मिले दी पुलवांगी दुपया तुम दर दी मुद्दे लागे मैं अब मे सर्किट हदप सर्किट मैं मे सोलर वोल्टेज कंट्रोल कर बैटरी दाइनिक चार्जी मेकि दवास में दवास मुद्दे बैटरी नियमाकार चार्जन अनावश्य विद्युत चार्जी मैं बैटरी ओवरलोड එනකොට ඔටෝමැටිකලි ඔෆ් වෙන විදිහට මේ සර්කිට් එක තියෙන්නේ. අපි දැන් මේ ආකාරයට මේ ඉන්වර්ටර් බෝඩ් එක සවි කරගමු UPS එකේ ප්‍රධාන තියෙන සර්කිට් බෝඩ් එක. දැන් මේ ඔයාලා දකින්නේ මේ ප්‍රොජෙක්ට් එකට අදාළ ඩයග්‍රෑම් එක. මේක විශේෂත්වය තමයි යාළුවනේ ඉතින් මේ සෝලර් පැනල් එකෙන් ලැබෙන කරන්ට් එකෙන් බැටරිය චාර්ජ් වෙනවා. ඒ වගේම අපිට අවුව නැති වෙලාවට රාත්‍රී කාලයට ප්‍රධාන මේන් කරන්ට් එකෙන් මේ බැටරිය චාර්ජ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දෛනිකව මේකෙන් අපිට විදුලි ලබා ගැනීම හැකියාව තියෙනවා. දැන් දහවල් කාලයේදී දවස පුරාවටම මේ ගෙදර බල්බ් ඔයාලට පත්තු කර ගන්න පුළුවන් බල්බ් මේ වගේම මේකේ වොට් 650ක අවුට්පුට් එකක් තියෙනවා මේ UPS එකේ වොට් 650ක අවුට්පුට් එකක් තියෙනවා ඉතින් ඔයාලට වොට් 500ක පමණ
වැඩ කටයුතු ටිකක් මේකෙන් කරගැනීම හැකියාව තියෙනවා. මේක බල්බ් ටීවී එතනින් ගියාම පොඩි ෆ්‍රිජ් එකක් පෑන් ආදී පාවිච්චි කරන්න පුළුවන්. අවුට්පුට් දෙකක් තියෙනවා. ඉතින් මේ අවුට්පුට් දෙකෙන් අපිට මොනව සම්බන්ධ කරගන්න පුළුවන් ඕනෙම දෙයකට. අපි බල්බ් එකක් තියලා බලමු දැන් කොහොමද මේක ක්‍රියාකාරීත්වය කියලා. දැන් මේ සාමාන්‍ය මේ දැන් සාමාන්‍ය නෝමලි යූපීස් එක වැඩ කරන විදිහ අපි බලමු මේක සාමාන්‍ය බැටරියෙන් දැන් වැඩ කරන්නේ කොහොමද කියලා. ඔයාලට පේන අපි මේක කරගෙන කරලා තියෙන වෙනස්කම් කීපය ඉදිරියෙන් මේ මේ තියෙන ඉස්සෝල පද්ධතිය ඔන් ඔෆ් කරන ස්විච් එක එකෙන් ඔයාලට පේනවා. ඔන් කරාම උඩ තියෙන ඩිජිටල් මීටරේ 12.7ක වෝල්ටේජ් එකක් බැටරි වෝල්ටේජ් එක පෙන්වනවා. ඔයාලට පේනවා සාමාන්‍ය විදිහට ඉන්වර්ටර් ඔන් කරගත්තාම වෝල්ටේජ් 150ක වෝල්ටේජ් එකක් එනවා. මෙතන මේ මීටර 230 පෙන්වුවාට යාළුවනි මේක 150ක වෝල්ටේජ් එකක් පෙන්වන්නේ. මේක මේ UPS එක නිෂ්පාදනය කරලා තියෙන ආකාරයට. නමුත් මේක ඇම්පියර් ගාන වොට්ස් ගාන එක හා සමානව තියෙනවා. බලමු සාමාන්‍ය විදිහට මේ UPS එකේ ක්‍රියාකාරීත්වය වෙන විදිහ වලට පේනවා. අපි දැන් මේක කරන්ට් එකට සම්බන්ධ කරගන්න ප්‍රධාන විදිහට. එතකොට ඔයාලට පේනවා UPS එක ඔන් වෙනවා. ඔන් වුණාට පස්සේ දැන් මෙතන වෝල්ටේජ් 12.8ක් වගේ පෙන්වනවා. ඒ කියන්නේ මේ දැන් චාර්ජ් වෙන්නේ මේකේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ බැටරිය. අපි අර මුලින් කිව්වා වගේ හයිබ්‍රිඩ් ක්‍රමයේ පළවෙනි ක්‍රමයේ තමයි මේ UPS එකේ තියෙන ක්‍රමයට චාර්ජ් වීම. දැන් ඔයාලට පේනවා මේකේ වෝල්ටේජ් 200කට වැඩිය පෙන්නනවා. මේ ප්‍රධාන විදුලියෙන් සම්බන්ධ වෙලා දැන් මේ බැටරිය චාර්ජ් වෙන්නේ. ඒ වගේම අවුට්පුට් එක ප්‍රධාන විදුලියෙන්ම සම්බන්ධ වෙලා තියෙන මේකේ තියෙන රිලේ මගින්. අපි දැන් බලමු මේක කරන්ට් එක ගියහම කොහොමද. කියන්නේ මෙතන මේ ප්ලග් එක ප්ලග් අවුට් කරලා කොහොමද කියලා. වලට පේනවා ප්ලග් අවුට් කරාට පස්සේ ඉන්වර්ටර් ඔටෝමැටිකලි ඔන් වෙනවා. එතකොට නැවතත් වෝල්ටේජ් 140ක වෝල්ටේජ් එකක් පෙන්නනවා. 140ක 150ක වන වෝල්ටේජ් එකක් පෙන්නනවා. හරි යාළුවනි, ඉතින් අපි ඊළඟට මේක කූලින් ෆෑන් එකක් සම්බන්ධ කරගමු. මොකද දැන් මේක අධික රත් වෙනවා. මේක දවසෙම අපි භාවිත කරන නිසා ඒක නිසා අපි කූලින් ෆෑන් එකක් සම්බන්ධ කරගමු කියලා වලට දෙනවා. මෙන්න මේ ටූල් කිට් එක ආධාරයෙන් අපි මේක සිදුරක් සිදගමු. මේ ටූල් කිට් එක වලට වෙන කෙනෙක් ලබා ගන්න පුළුවන්. මේකේ ඕනෑම සයිස් එකේ සිදුරු, ඒ කියන්නේ මේකේ තියෙන සයිස් කීපයක්ම උපරිම අඟල් 2.5-3 වගේ වෙනකන් සිදුරු ඉඳ ගැනීම හැකියාව තියෙනවා. ඩ්‍රිල් එකකට මේක සම්බන්ධ කරලා ඉතින් අපි මේ ඩිටේල් එකට මේක සම්බන්ධ කරලා අඟල් 3ක පමණ අඟල් 2.5ක පමණ සිදුරක් විදගම මේ කූලින් ෆෑන් එක සම්බන්ධ කරගන්න සිදු කරගන්න ඕන නිසා මේකට කූලින් ෆෑන් එකක් අත්‍යවශ්‍යයි. මොකද මේක මොස්ෆෝ මේක UPS එක ඇතුලේ තියෙන මොස්ෆෙට් ඒ වගේම ට්‍රාන්ස්ෆෝමර් එක ඒ වගේම අපි හයි කරලා තියෙන සෝලර් පැනල් කන්ට්‍රෝල් බෝඩ් එක අධික ලෙස රත් වෙනවා දවසින් වැඩ ගන්නකොට. මේ ඒක නිසා කපන අවස්ථාවකදී වුණත් ඔයාලට මේ UPS එකෙන් බොහෝ වැඩ ගන්න පුළුවන්. ඒ වගේම කපන්න නැතුව තිබුණත් මේ මාසික විදුලි බිල, දැන් මේ දවස්වල විදුලි බිල අහස උසට ඒක නිසා මේ අහස උසට වැඩි නිසා මේ දවස්වල
සිතුලි ඉතිරි කර ගැනීම ගැන ගොඩක් කට්ටිය හොයනවා. ඉතින් ඒ සම්බන්ධ කරුණු හොයනවා. ඉතින් ඒ එකට මේ ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි මේක බොහෝ කාලයක් තිස්සේ භාවිතා කරන ක්‍රමයක්. මේකෙන් ලොකු විදුලියක් ඉතුරු කර ගන්න පුළුවන් මේ දෛනිකව පාවිච්චි කිරීම. දහවල් කාලේ ඔයාලට සම්පූර්ණයෙන්ම වගේ පාවිච්චි කිරීම හැකියාව තියෙනවා. මොකද සාමාන්‍යයෙන් 150ක ඕන සෝලර් පැනල් එකක් යොදාගත්තොත් එහෙම ඔයාලට දවස පුරාම මේ විදුලි ලබා ගැනීම හැකියාව තියෙනවා. රාත්‍රී කාලේ ඔයාලට ගොඩක් වෙලා පාවිච්චි කරන්න ඕන නම් මේකට ට්‍රිවිල් බැටරියක් ඇම්පියර් 35ක ට්‍රිවිල් බැටරියක් හෝ ඇම්පියර් 65ක කාර් බැටරියක් යොදා ගැනීමෙන් රාත්‍රී කාලේ ලබා ගන්න විදුලියේ ප්‍රමාණය يعني කාලය දීර්ඝ කර ගැනීම හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් මේක අපි භාවිතා කරලා තියෙන UPS එකට එනවා ඉතින් බැටරි ඇම්පියර් 7 12 වෝල්ට් බැටරිය නිසා තින් සාමාන්‍යයෙන් පැයක් වගේ තමයි ලයිට් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් ලොකු බැටරියක් වාඩ පාවිච්චි කරන්න පුළුවන් පැය දෙකක තුනක කාලයක් ලා පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඉතින් අපි දැන් කූලින් පෑන් එක සම්බන්ධ කරගත්ත මේ ආකාරයට කූලින් පෑන් එක අපි සෝලර් පැනල් සර්කිට් එකට තමයි يعني සෝලර් කන්ට්‍රෝල් බෝඩ් එකට තමයි සම්බන්ධ කරගත්තේ. අපි ඉස්සරහින් යොදලා තියෙන ස්විච් එකෙන් ඔන් ඔෆ් කර ගැනීම හැකියාව තියෙනවා සෝලර් කන්ට්‍රෝල් බෝඩ් එක. එතකොට මේ ෆෑන් එකත් ඔන් ඔෆ් වෙනවා. දැනට අපි මේ UPS එක මේ තත්ත්වයෙන් තමයි මේ නවීකරණය කළ තියෙන්නේ. ඒ වගේම මේක අපි නැවත ඔයාලට යලිත් වීඩියෝ එකක් ගේනවා. මේක තවදුරටත් මේ නවීකරණය කරන සම්පූර්ණ ස්වයංක්‍රීයවම මේ කටයුතු සිද්ධ වෙන විදිහට, ඒ කියන්නේ මේකට චාර්ජින් මොඩියුල් එකක් සම්බන්ධ කරගෙන, ඒ වගේම චේන්ජ් ඕවර් ස්විච් එකක්, ඒ වගේම තවත් ඔටෝමැටිකලි වැඩ කරන සර්කිට් කීපයක් සම්බන්ධ කරගෙන මේක ඔටෝමැටිකලිම වැඩ කරන විදිහ, ඒ වගේම 14 වෝල්ටේජ් 40 වෝල්ටේජ් වගේ තියෙන පැනල් එකකින් කොහොමද මේක රෙගුලේට් කරගෙන මේ ප්‍රධාන විදුලි ලබා ගන්න කියන එක සම්බන්ධ වීඩියෝකුත් ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් මේක කටයුතු ඔක්කොම ෆිනිෂ් කරගත්ත ඔයාලට පේනවා. අපි දැන් හවුසින් එක සම්බන්ධ කරගත්තා. මේ තමයි සෝල පැනල් අපි ඉන්පුට් කරන කනෙක්ටර් බාය එක. දැන් මේ ආකාරයට පෑන් එක සම්බන්ධ කරගත්ත මේ ආකාරයට ඔක්කොම කටයුතු දැන් ඉවරයි. දැන් මේක එළියට ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඔයාලට පේනවා දැන් හොඳට අවු තිනවා මේ වෙලාවේ. හොඳට ඉර පායලා තියෙන්නේ. බලමු ඉස්සෙල්ලාම සෝලර් පැනල් එකේ වෝල්ටේජ් එක කොහොමද කියලා. ඔයාලට පේනවා වෝල්ටේජ් 13ක් හිට වෙන්න තියෙනවා. මේකේ සෝලර් පැනල් එකේ වයර් දෙක මේක ධන හරින සම්බන්ධයන්ට සම්බන්ධ කරගමු. මේ දකින සෝලර් පැනල් එක 195ක පමණ සෝලර් පැනල් එකක්. මේක මේ 12 වෝල්ට්ස් 13 වෝල්ටේජ් වෙන විදිහට හදාගෙන තියෙන මේක මේ 40 වෝල්ටේජ් අවුට්පුට් කරන පැනල් එකක්. ඔයාලට පේන දැන් සම්බන්ධ කරගත්ත ගමන් මේක තියෙන චාර්ජින් කන්ට්‍රෝල් සර්කිට් එක වැඩ කරනවා. ඒ වගේම ෆෑන් එකත් වැඩ කරනවා. බලමු වෝල්ටේජ් එක ඔන් කරලා සෝලර් පැනල් සර්කිට් එක ඔන් කරාම ඔයාලට පේනවා මේකේ 12.7ක් පමණ පෙන්වෙනවා බැටරි වෝල්ටේජ් එක. අපි දැන් ඉන්වර්ටර් එකත් ඔන් කරගෙන බලමු. UPS එකේ ඉන්වර්ටර් එකනොත් ඔයාලට පේනවා දැන් අවුට්පුට් වෝල්ටේජ් එක දෙනවා. ඔයාලට පේනවා යටින් රතු පාට LED දෙකක් පත් වෙනවා. මේ දෙක තමයි රතු පාට LED දෙකයි කළ පාට LED එක තියෙන එකවිල සෝලර් පැනල් එකේ වෝල්ටේජ් එක පෙන්වන ඉන්ඩිකේට් කරන බල්බ් තුන සෝලර් පැනල් කන්ට්‍රෝල් බෝඩ් එකේ. අපි ඉස්සෙල්ලාම බලමු මේ වොට් 100ක පිලමන් බල්බ් එකක් ඔයාලට පේනවා සාර්ථකව පත් වෙනවා. බලමු අපි තව මේකට උපකරණ කිහිපයක් පාවිච්චි කළා කොහොමද මේ UPS එකේ අවුට්පුට් ක්‍රියාකාරීත්වය කියලා. ඔයාලට පේනවා මේක අවුට්පුට් වෝල්ටේජ් එකෙන් දැන් අපි මේ ෆෑන් එකක් පාවිච්චි කරනවා. ඒ වගේම වොට් 100ක බල්බ් එකකුත් අපි දාලා බලමු එකවරම. දෙකම අතර මේක මේ විදිහට ඔයාලට දවස පුරාම මේ පාවිච්චි කිරීම හැකියාව දෙන. අපි නම් මේක දවස පුරාම පාවිච්චි කරන මේ
මේක මොකද කූලින් ෆෑන් එකක් එහෙම සම්බන්ධ කරලා තියෙන හින්දා රත් වෙන්නෙත් නෑ වැඩි. අපි බෞද්ධයෙකුත් සම්බන්ධ කරගත්තා. ඒ වගේම වොට් 60ක බෞද්ධයෙක් අපි ඒ වගේම අපි බලමු බිල් එකේ කොහොමද පාවිච්චි වැඩ කරනවා. ඉතින් මේකෙන් ඔයාලට ඩ්‍රිල් එක බ්ලෙන්ඩර් එකක් ඒ වගේම ඔය වොට් 650ට අඩු ගොඩක් උපකරණ පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. යූස් කරලා බලන්න වොට් ගාන ගැන වොට් ගාන පිළිබඳ විශේෂ සැලකිලිමත් වෙලා ඕනේ මේකට මේ උපකරණ සම්බන්ධ කරගන්න ඕනේ. අපි ඉතින් බෞද්ධයත් සම්බන්ධ කරගත්තා අපි බලමු බෞද්ධයත් කොහොමද රත් වෙලා තියෙන්නේ කියලා. මේකෙන් මම විශේෂයෙන්ම ඔයාලට මේකෙන් බෞත් 3-4ක් වුණත් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. දහවල් කාලයේදී විශේෂයෙන් වොට් 60 බෞත් අපි දැන් මේ පාවිච්චි කරලා තියෙන වොට් 60 වොට් 60 බෞත් එකක් ඔයාලට පේනවා කිසි ප්‍රශ්නයක් නැතුව හොඳට රත් වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බොහොම කාලෝචිතයි. ඉතින් මේ කාලයට බොහොම වැදගත්. ඉතින් මේ වීඩියෝ ලොකු දැනුමක් ලබා ගන්න ඇති කියලා අපි හිතලා. ඉතින් ඔයාලගේ අදහස් සහ යෝජනා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අනිත් අයටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේක මොකද බොහොම වටින වීඩියෝ එකක් කියලා බොහොම වටින වීඩියෝ එකක් වෙයි කියලා අපි හිතනවා. ඉතින් මේක නවීකරණය කළා තවත් මේ වගේ වීඩියෝ එකකින් කමීමේ අපේක්ෂාවෙන් ගිහිල්ලෙන්නම් ඔයාලා සිළු දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.